നിങ്ങളുടെ കണ്ണ് മാത്രം ഇങ്ങോട്ട് മൂക്കര തീരുവാണ്. පාලිත මහත්තයා කියන්නේ දෙවි කෙනෙක්. අපේ යටිදොලට ඉදරන්නේ දොඩංගුරේට මුළු කළුතර දිස්ත්‍රික්කයේම දෙවි කෙනෙක්. එතුමා මොකද්ද කරදරේ දැනගත්තේ ඌමනාල් වලට නම් එන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ගොඩක් දුරට මග හරිනවා. නමුත් ඒ මිනිස්සට ඊට පහු ඉද කරදරයක් වුණොත් පළවෙනි යටිපිට පාලිත තේරප් වෙනවා තමයි. අනිත් අය එනකොට ඉතින් ඔක්කොම කරන්න ඕන හරි වෙලා ඉවරයි. එතුමා ඇහිලා සිංහල දෙමළ මුස්ලිම් කියලා කවදාවත් පක්ෂභේද මුකුත් කෙරුවේ නැහැ. පක්ෂභේදයෙන් තොරව තනිකර ජාතිවේදීන් තුරු තනිකර මිනිසුන්ට ඇත්තටම පුදුම සහනයක් දුන්න මිනිහෙක්. ඔය පහුගිය දවස්වල කොරෝනා වෙලාවේදී මුස්ලිම් ගම්මානයකට ගිහිල්ලා මේ අටලුගම් ප්‍රදේශයට ගිහිල්ලා ඒ පැත්තේ තනිකර බෙදන්න ඕනේ කොස්ද කෑම පාර්සල් ඔක්කොම බෙදලා ඇත්තටම අපිට දෙවි කෙනෙක් නැතුව නෑ කියලා තමයි අපිට කියන්න පුළුවන් ඇත්තම එතුම නැති ඉච්චික් ගැන. අපි අග කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හැටියට අපි එතුමා කරපු එතුමාගේ අභාවය ගැන සෑහෙන කණගාටුවක් පත් වෙනවා. ඒ වගේම අපිට සෑහෙන පාඩුවක් කළුතර දිස්ත්‍රික් ජනතාවටත් ශ්‍රී ලාංකික සියලු දෙනාටම සෑහෙන පාඩුවක්. මොකද එතුමා කළ තියෙන සේවය රැක් දවාලක් නැතුව වැස්සේ තෙමි තෙමි හැමදේම හැමතැනම ගංවතුර කාලේට ඇවිල්ලා ඊළඟට මේ කොරෝනා දවස්වලට අතේ තියෙන මුදලින් කෑම ටිකක් මිනිස්සුන්ට ගිහිලා දුන්න දුප්පත් මිනිස්සුන්ට වතු වලට ඒ වගේම සියලුම ජනතාවට කළුතර දිස්ත්‍රික්කයේ සෑහෙන දුක මේ දුකටපත් වෙලා තිනවා. මේ වෙනකොට අපිට ඒක දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිනවා. මේ පාල් තේරප්පතුමාගේ මේ යාම සම්බන්ධව අපි ඉතින් එතුමට අමානිවන්සුව ප්‍රාර්ථනා කරනවා. වෙනත් ආයි හොඳ ආත්මික මේ උපදින්නට වාසනාව තාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමට නිවන්සුවත් වේවා කියලා. මොකද පාලිත මන්ත්‍රීතුමා කියන්නේ සිංහල දෙමළ දමිළ ජනතාවගේ හදවත. නමුත් ඒක විශ්ම කර්මයක් වශයෙන් මේ අවස්ථාවේදී විශාල පිරිසක් පැමිණීම ඒ වගේම දේශපාලන ඉතිහාසයේ නොමැති පියසටනක් තමයි. දේශපාලඥයෙක් තමන්ගේ මිනිවල කපාගෙන අවසන් වශයෙන්ම ඔහු මිහිදන්වීම. මම මේ ප්‍රදේශයේ ජනතාව විදිහට අපිත් ගොඩක් කනගාටු වෙනවා. ඒ කියන්නේ ඕනෑම අවමංගල උත්සවයකට ඒ වගේම සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙච්ච කෙනෙක් විදිහට අපි තාම අගය කරනවා අපි කළුතර ප්‍රදේශයේ පිරිස. ¿Qué es lo que se llama?
ओके नहीं You're watching the Life Traveler Channel.